ආනාපාන සති භාවනාවෙන් බුදුජානක හිමි දේශනා කරේ මොකද්ද මේ සමාධි භාවනාව කරලා මේ ආස්වාස් පාසාදික බලන් ඉන්න නෙමෙයි මොකක් කරගන්නද කාය සංස්කාරවල තියෙන අවිද්‍යාව නැති කරගන්න ඇයි ඇයි දැන් පංච විඥානේ විපාක විඥානේ අප්‍රිය වෙනවා කාය විඥාන මේ 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 ආස්වාස් පාසාදිකේදී එතකොට කාය සංස්කාර දැනගන්නේ මොකෙන්ද චිත්ත සංස්කාරවලින් ඔන්න ෂෝට්කට් භාවනාව දීලා තියෙනවා බුදුහාමුදුර නමුත් අද කරන්නේ වැරදි වැඩ ඒකේ සමාධියට ගිහිල්ලා සමාධියේ ධ්‍යානවලට ගිහිල්ලා ඒකේ මැජික් එක බලාගෙන ඉන්නවා සැපයල්ලගෙන ඉන්නවා එහෙම එකක් කරන්නේ නෙමෙයි බුදුහාමුදුරුව කිව්වේ මේ කාය සංස්කාර වලට ගහන භාවනාව තමයි ආනාපාන සතිය. ඇයි ආස්වාද ප්‍රාසවාස වෙනවා කාය සංස්කාර නිරුද්ධ වෙනවා એટલે දැනගන්න ඕනේ චිත්ත සංස්කාර වලින්. එතෙන්ද ලෝක නිරෝධය දකින්න. ඒ හැම එකම එම මෑනියෝ හතර කයට හතර උපාදාය රූපෙට හතර යව්වත් තියෙද? නෑනේ. එහෙනම් ඇවිදිනවා හිටගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා කියලා හතර යව්වන්නේ නෑ. ඔබ හලති ආනන්ද හමුදුර රහත් වෙන තේමයි. රහත් වෙන කවුරුත් රහත් වෙන හතර දියවගෙන් තොරව. දැන් අම්මා කියන එක බලන්න. අම්මා කියලා හදාගත්ත උපාදාය රූපේ ධාතුවටයි ති නෑනේ. එහෙනම් මම කියලා හදාගත්ත එක මේ ධාතුවටයි තිද? එහෙනම් කය තියෙන්නේ කොහෙද? එහෙනම් දැන් රහතුන් ඉන්න විදිය තේරෙනවද ඔබට? එළියේ නේද ඉන්නේ? එළියේ ආයතන තුල පින්නේ වම් පෑව. එතකොට ඇත්තටම බුදුහාමුදුර පින්නේ වම් පෑව උපවත්තන සල්ලු නේද? එදාද බෝධි මූලයේදීද? එතකොට උපවත්තන සල්ලු වෙන පින්නේ වම් පෑව බුදුහාමුදුර දැක්කද? කවුද දැක්කේ ආනන්ද හමුදුර නේද? එහෙනම් ඒක වැරදි. ඒ ඇයිද මේ ප්‍රදේශ වෙන මායාවක් ඒ. එහෙනම් ඔබට මම මැරෙනවා පේනවද නැහනේ? මං ගිහිල්ලා ඉවරයි. මං ආයතන තුනට පිරිනුවම් පෑවා. ඒක යාතේ සන්තේසං සත්තාන තම්මා තම්මා සත්තනිකායේ චුති චවනතා බේදෝ අන්තරදාන මච්චු මරණ කලිවරසනික්කේ පො ජීවිතින්දී අසුපත්‍ය දොයං උච්චති බික්කවේ මරණ. කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු කණේ චනයසනයක් පාසා මේ ස්කන්ධ ආයතන පැටි ඔක්කොම නිරුද්ධ වෙනවා. ඒක නිරෝධ වෙද්දී පටවිය ආපෝ තේජෝ වායව අවකාශ ඔක්කොම නිරුද්ධ කරා රාත් තුන දෙන. රාතුන්ගේ පට ව්‍යාපෝ තේජෝ නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා ඉවරයි. ආයතන තුල පිටිනුවම් පෑ. අමුතු පිටිනුවම් පාන්දේ යන්නේ නැහැ. අර බාහිර ඉන්න කට්ටියට පේනවා. ඒ පේන්නේ මායාව. ඔක්කොම වැරදි. මේක අවබෝධ කරගත්ත කෙනෙක් විශ්යෙන් ඇවිල්ලා පණිවිඩය කියලා දෙනවනේ මේක වෙන්නේ මේමයි කියලා. ඔබ දැක්කේ නැති උනාට මේ හැම මොහොතකම නිවනක් පහළ වෙනවා. හැම මොහොතකම සලායතන ටික නිරෝධ වෙනවා. නමුත් මෙතන වේගයක් තියෙන. හැබැයි ඇත්තම වේගයක් තියෙනවා මෙතන. පුදුම වේගයක් තියෙනවා. ඒකයි අර කිව්වේ සතර සතිපට්ඨානයේ වැදගත් මහින්නේ නිවනම වැරදුනායි කියලා. මේ සතර සතිපට්ඨානේ වැදුන් නිවන වැදුනේ කිව්වේ ඒකයි මේ වේගයක් තියෙන්නේ හැමුත් පුතජන කෙනාට එක ෂණයකදී මේ සම්මා සති කියන අවස්ථාව ඇවිල්ලා එක ෂණයකදී මේ ලෝක නිරෝධය දකින්නවා මං කියන්නේ ඒකටයි රූප දෙකක් තියාගෙනයි කරුණාදී උපමාව දී කර කර යෝනිසෝ මන්තිකාර කර කර මේක අපි පස්සේ යන්න ටිකක් ඔබ නොහිතන වෙලාවක මේකම පස්සේ ගිහිල්ලා ඔබ වැඩි උත්සාහ කරන්න උත්සාහ නොකර ඉන්නත් එපා ඔබ නොහිතන වෙලාවක අහඹුවකට වගේ මේ ෂණයකදී සිද්ධ වෙන මේ ලෝක නිරෝධය දකින්නවා ඒකට අමුතුවෙන් උත්සාහ කරන්නත් එපා උසන්න කරින්නත් එපා. ඒ කියන්නේ බනහන්නත් එපා මුකුත් භාවනාවක් කරන්නත් එපා කියන එක නෙමෙයි. අර දුවන දිවිල්ල නවත්තර මායාව තේරුම් අරගෙන පරිවිදේ hali වෙලලා නිකන් ෂේප් එකේ සින්දු තානවා බනත් තානවා කිසි දෙයක් ඕනවට වැඩි ගන්න. මේ මොහොතේ පුල්ම සතුටෙන් නිදහසේ වැඩ කටයුතු සිහියෙන් කරනවා. අරකට ඔය බලමින් ඉන්නවා. ඔහොමම යනකොට ඔබ නොහිතන වෙලාවක මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඒකයි මේ කිව්වේ.